ඒකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. පොත්තලේ සේවකයන්ට පුදුමය. ඔවුන් සියලු වැඩනවත විමුති වටේට වූයේ ඔවුන් ඒ තරම් ඔහුට ආදරය කළ නිසාය. සර්ට දැන් සනීපයි නේද? සර් හිට ඉඳලා එනව නේද? සර් නැතුව අපි හරි පාළුවෙන් උන්නේ. ඔවුන් විමුක්තිය අතගාමින් කියන්නට විය. මං දවස් දෙක තුනකින් එනවා. හෙමීට කතා කරමුකෝ. සියල්ලන්ටම වඩා සතුටක් දැනෙන්නේ ස්වේතාටය. ඇය දුවගෙන ගොස් විමුක්තිගේ කාමරේ යතුරු රැගෙන ආවාය. අයියම අරින්න. ශ්වේතා යතුරු පෑවාය. ඔයා අරින්න නංගි. විමුක්ති ශ්වේතාටම කීවාය. එය විවර කරද්දීම විමුක්තිගේ දිනෙත් ගියේ බුදු බහනටය. එය දැල්වෙමින් තිබුණි. පහන තාම පත්තු කරනවද? ඒවා මිස් කළේ නෑ අයියේ. ශ්වේතා ආදරෙන් කීවාය. දැන් මෙයා අයියාගේ පස්සෙමයි. ශ්වේතා සිතුවේ හිමාලි දෙස බලාය. බලන බලන අත විමුක්තිට පෙනෙන්නේ වර්ෂාවය. විමුක්තිගේ මේසයට වම්පසෙන් තිබූ පුංචි මේසය ඇගේය. විමුක්තිට ඒ දෙස බලද්දි දුකය. මේ පුංචි මේසේ ඉඳගෙන ජීවිතයට සමන් මලින් පවන් සැලු දෙව්දුව දැන් නැත. කාමරේ මොනවත් වෙනස් කළේ නෑ අයියේ. වාඩි වෙන්න මිස්. ශ්වේතා කිවි හිමාලිට. මේකි කවුද මට වාඩි වෙන්න කියන්න? මේවා දැන් මගේනේ. හිමාලි යටිසිතින් කීවාය. මට අද හරි සතුටුයි. ඇත්තටම සතුටුයි අයියේ. මං ඉක්මනට තේ ටිකක් ලෑස්ති කරන්නම්. ශ්වේතාගේ දැස්වල කඳුලේ. ඔනු පැටිසුත් ගේන්නද? ශ්වේතා ඇසුවාය. විමුක්ති ඇයි දෙසම බලාගෙන උන්නේ. ඔනු පැටිස් තේ සමග කන්නට පුරුදු කළ කෙනා අද නැත. ඒවා මතක් කරද්දි ඔහුට දුක බව ශ්වේතා දනී. විමුක්ති ඔහුගේ ලාච්චු අරමින් ෆයිල් උඩට ගනිමින් ආශාවෙන් මොහොතක් උන්නේය. ඒ සෑම ෆයිල් එකකම උඩ සටහනක් දමා ඇත්තේ වාශාය. ඒ අත්තකරු ලස්සනය. මේ වැඩ තැන් පටන් ගත යුතුය. ඒත් ඇය නැතුව විමුක්තිගේ පපුව හිරවිය. ඇයි අයියේ? හිමාලි ඇසුවාය. පොත්තලට ඔව්ව එක්කාගෙන ආවේ අපරාධියයි හිමාලිට සිතුණි. නෑ නංගි, ඔය පොඩි මේසේ උඩලාච්චු ටිකක් අරින්න නංගි. හිමාලි නැගිට වර්ෂාගේ මේසේ ලාච්චෝ විවර කළාය. ඒ ලාච්චුවේ කොනක ඇය අවසන්වරට කන්නට දමාගෙන උන් සියඹලා ටොපි හතර පහක්ද විය. ඒවා එහෙමම තිබුණි. සියඹලා ටොපි ඇඹුල්ලිය රහය. ඕකේ ෆෝන් බුක් එකක් ඇති. හිමාලිට එය සොයාගන්නට අමාරු නොවේ. මේකද? ඔව්. විමුත්තේ අතට ගත්තේ ආශාවෙනි. ඒ දුරකතන පොත හැදුවේ ඇගේ අතින්මය. ඒ දුරකතන අංක නැති කෙනෙක් නොවේ. මහා මේරුව මින් ආදරය කර කර ඇය මේවා කළේ කොහොමද? විමුක්ති පවා දන්නේ නැත. ශ්වේතා ටික වෙලාවකට පසු ආවේ පේස්ට්‍රි ෂොප් එකෙන් උණු උණු පැටිසුත් තේ රැගෙනය. ඇය තේ ට්‍රේ එක එහෙමම විමුක්තිගේ මේසේ උඩ තිබ්බාය. පැටිස් සුවඳ දිගේ හදවත යන්නේ අතීතයටය. නංගි, අයියේ, ඉන්දියන් සප්ලයර්ගෙන්
පොත්තරන් නෑනේ දිගටම. ඔව් අයියේ. ඇයියේ? ශ්වේත වාෂාගේ මේසයට ගොස් එහෙව් ෆයිල් එකක් ගත්තාය. අක්ක යන්න කලින් මෙන්න මේ කොලේ ඒ ෆයිල් එකට දාලා තිබ්බා. එයා පොත් ලිස්ට් එකක්ම හදලා වෙන සප්ලය කෙනෙකුට ෆැක්ස් කරන ලෑස්ති කරලා තිබ්බේ. මා දිගටම හිතුවා ඇයි අක්කා එහෙම කළේ කියලා. අහන්නත් බැරි වුණානේ. අයියා තසනීප වුණා. පස්සේ මං නිකමට වගේ ඔය ලිස්ට් එක ඔය අලුත් සප්ලයට ෆැක්ස් කළා. ඒ මිස්ටර් දේවේන්ද්‍ර එයා ආවා පොතුත් අරගෙනම. අර පොත්ම? ඔව්. අක්කා ඒක කළේ අර පරණ සප්ලයගේ ප්‍රයිස් වැඩි නිසා. මේ අලුත් සප්ලය හොඳයි. මාසෙකට වතාවක් කොළඹට එනවා. එයාට මේල් කළාම පොත් ටික ගේනවා. කොහොමද මේ සප්ලයව හොයාගත්තේ? ඒක දන්නේ වර්ෂාක්කම තමා. ශ්වේතා පපුයෙන්ම කීවාය. විමුක්තිටද පුදුමය. අපි දැන් දිගටම යාගෙන් ගන්නේ. සක්විති අයියා චෙක් එක ලියලා දෙනවා. ඉතින් වැඩ කරන්නේ කෙසේද? මේ සියල්ල කළේ ඇය. සියල්ල පුරා ඇත්තේ ඇගේ සුවඳය. කන්න මිස්, මටත් එකක් විතරක් ඇති. කන්න නංගි, මේ පැටිස් රහයි. විමුක්ති කීවේ හිමාලිට දැනුනේ අතරමං වූ බවකි. නංගි, ඔයාට කියවන්න පොත් ටිකක් තෝරගන්න. නිකන් ඉන්නකොට කියවන්න පුළුවන්. මං බලලා ගන්නම්. හිමාලිට ඕන වූයේ මොහොතකට ඔළුව නිදහස් කරගන්නටය. හිමාලි ගිය පසුව ශ්වේතා නෙත් පුරා විමුක්ති දෙස බැලුවාය. අයියේ, නංගි, දුකෙන් නේද ඉන්නේ? විමුක්ති බිම බලාගෙන හිස වැනුවේය. කෙල්ලට මොකද උනේ නංගි? ඒ වචන පුදුමාකාරය. හිතාගන්න බෑ අයියේ. අක්ක කොහේ හරි ඉන්නවා. ඔව්, ඉන්නවා. මේ ඔක්කොම බලාගෙනත් ඉන්නවා. ඇයි කතා කරන්න බැරි? ශ්වේතා බිම බලාගෙනම උන්නාය. දුක ඇති. කොහොමරි හොයා ගන්න ඕන නංගි. හොයාගෙන ආයෙත් අක්කට ඒ දුකමද? ඒ කතාව ඇත්තය. ජීවිතය ගැන විසඳුම් නැතුව ආදරය ගැන හීන දකින්නේ කෙසේද? එයා කොහොම ජීවත් වෙනවද දන්නේ. දුක් විඳිනවා ඇති. මෙතන ඉන්නකොට දැන් ඔය දොර ඇරගෙන එයි කියලා හිතෙනවා නේද? වෙලාවකට මටත් ඇහෙනවා කතා කරනවා වගේ. දැස් අසරණය. අයියේ, ගොඩක් දුර හිතන්න එපා. මං ගොඩක් දේවල් දැක්කා. සමහර ප්‍රශ්නවලට මේ ආත්මේ උත්තර නෑ. ශ්වේතා කිවි ආදරේනි, අක්කත් ඒක දන්නවා. එයාට මේ කුමාරයාව අයිති කරගන්න බෑ කියලා. විමුක්ති අසරණව පොත්තල පුරා නෙත් ඇව්වේය. බලන බලන අත ඔහුට පෙනෙන්නේ වර්ෂාවය. එහෙන යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයාර් කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.